සියලුම ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් ත්‍රිඒක දෙවියන් වහන්සේටම පමණක් දෙමින් අදත් සන්ධ්‍යා මෙනෙහි කිරීම සමග එක්සිත් වෙමු. අද අපි මෙනෙහි කරන්නට යන්නේ ශුද්ධ බයිබලයේ උත්පත්ති 50:20 වෙනි පදයයි. නුඹලා වනාහි මට නපුර කරන්නට අදහස් කළහුය. එහෙත් බොහෝ සෙනඟ දිවි සහිතව ආරක්ෂා කරන පිණිස අද තිබෙන ප්‍රකාර ඉෂ්ට කිරීමට දෙවියන් වහන්සේ ඒක යහපතට අදහස් කළසේක. එක්තරා ඇදලිවන්ත සහෝදරයෙක් රෝහල් කාමරයක් තුළ පිළිකා රෝගයෙන් මිය යමින් සිටියා. නමුත් ඔහුගේ කාමරය මිතුරන්ට, පවුලේ අයට සහ රෝහල් කාර්ය මණ්ඩලයට බලාපොරොත්තුවේ ආලෝක කදම්බයක් වුණා. ඔහු වෙත තිබුණු ප්‍රීතිමත් ආකල්පය සහ බලවත් ඇදහිල්ල නිසා හෙදියන් ඇතුළු අනෙකුත් සේවකයන් එම කාමරයේ සේවයට ආශා කළා. සමහරු රාජකාරියෙන් නිවාඩු ලැබුණු වෙලාවල ඔහුව බැලීමට පැමිණියා. වසර කීපයකට පෙර ක්‍රීඩකයෙකු ලෙස ඔහු සතුව තිබුණු ශක්තිමත් ශරීරය වැහැරෙමින් තිබුණත් ඔහු තමා වෙතට එන හැම දෙනාම ධෛර්යමත් කිරීමේ සිනාවකින් පිළිගත්තා. ඔහුගේ එක් මිතුරෙක් පැවසුවේ මා යන සෑම විටම ඔහු ප්‍රබෝධමත්ව ධනාත්මකව බලාපොරොත්තුෙන් පිරී සිටියා. ඔහුගේ මුහුණේ පිළිකාව සහ මරණය සටහනේ තිබුණත් ඔහු ඇදහිල්ලෙන් ජීවත් වෙමින් සිටියා යනුවෙනුයි. අවසානයේදී ඔහුගේ අවමංගල්‍ය කටයුතු කරනවත් අතරතුරදී එක් කතිකයෙක් පැවසුවේ මියගිය සහෝදරයා උත්පත්ති 50:20 පදයට පුළුල් අර්ථයක් සපයා ඇති බවයි. යෝසෙප් එම පදේ කියා තිබෙන්නේ ඔහුගේ සහෝදරයන් ඔහුව වහල්කමට විකුණුවත් දෙවියන් වහන්සේ ඒක යහපතට හැර වූ බවයි. එනම් බොහෝ සෙනගගේ දිවි ගැලවීමයි. පිළිකාව මියගිය සහෝදරයාගේ ජීවිතයට ඇතුළු වුණා. නමුත් දෙවියන් වහන්සේගේ හස්තය ක්‍රියාත්මකව තිබෙන බව හඳුනාගත් ඔහුටත් කිව හැකි තිබුණේ දෙවියන් වහන්සේ ඒක යහපතට හැර වූ බවයි. ඒ නිසායි ඔහුට හැකි වුණේ පිළිකාවේ විනාශකාරී බව පවා අන් අයට ක්‍රිස්තුස් වහන්සේ ගැන පැවසීමට ඇරුණු දොරටුවක් ලෙස පාවිච්චි කිරීමට. මරණය දොරට තට්ටු කරන විටදී පවා දෙවියන් වහන්සේ කෙරෙහි තැබූ විශ්වාසය පිළිබඳව කෙතරම් අනර්ග කතාවක්ද එය. අපගේ යහපත් සහ විශ්වාසවන්ත දෙවියන් වහන්සේ තුළ විශ්වාසය ගැන කෙතරම් කදිම සාක්ෂියක්ද එය. අපි මෙනෙහි කරමු. දෙවියන් වහන්සේගේ කරුණාවෙන් අපගේ නරකම කාලවලදී හොඳම සාක්ෂි අත්දැකීමට අපට හැකි. අපි ආඥා කරමු. ප්‍රේමණීය දෙවියන් වහන්ස, දුෂ්කර දේවල් නිතරම අපගේ ජීවිතයට පැමිණෙනවා. ඒ කිසිවක් ඔබ වහන්සේගේ පාලනයෙන් පිට නොමැති බව අපි දන්නවා. දුෂ්කර කාලවලදී පවා ඔබ වහන්සේගේ ප්‍රේමය අන් අයට පැවසීමට අපට උපකාර කළ මැනව. ආමෙන්.